කලාලෝක තුල පරම්පරාවෙන් පරම්පරාවට කලාව උරුම වීම ලංකාවේ විතරක් තියෙන මහ පුදුමාකාර දෙයක් නෙමෙයි. හින්දි සිනමාව, හොලිවුඩ් සිනමාව වගේ ජාත්‍යන්තර වශයෙන් එහෙම පියාගෙන් පුතාට, මවගෙන් දුවට දායාද පැමිණි අවස්ථා කොතෙකුත් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ එහෙම උරුමයක් සහිතව ඒත් වෙනස්ම මගකින් ජනප්‍රිය වුණු ලාංකීය කලාතරු කිහිපපලක් ගැන. කසුන් කල්හාර. කසුන් කල්හාර කියන්නේ 2000න් පස්සේ තරුණ පරපුරේ සරල සංගීතයට ආස කරන හැමෝ අතරම ජනප්‍රිය වුණු කටහඬක්. සංගීතය කියන්නේ කොත්තු දානෝ වගේ මියුසිකල් ෂෝ කියලා හිතන් ඉන්න අතිබහුතරයක් අතර අදට ලංකාවේ ඕනම ටවුමක තියෙන කසුන්ගේ ප්‍රසංගයක් බලන්න සෙනග වැඩිමිල ටිකට් අරන් පෝලි මේනවා. කසුන් කියන්නේ ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ මාලිනී බුලත්සිංහලයන්ගේ එකම පුත්‍ර රත්නය. කසුන් එක් අවස්ථාවකදී කියන විදිහට සංගීත ලෝකයට එන්න අම්මගේ සහ තාත්තගේ නම ඔහුට වැදගත් වුණාලු. එහෙත් එතනින් එහා සංගීත ලෝකේ පියාසලද්දී කසුන් කියන්නේ එච්.එම්.වත් මාලිනීවත් නෙවෙයි. ඒක වෙනමම කලාවක්. ගයන් පෙරේරා. ටිකෙන් ටික ටිකෙන් ටික අපියාවාද මේ තරම් දුර කියා ගයන්ගේ මියුරු හඬ වේදිකාව මත වෙද්දී මේ ඉන්නේ අර ටකරම් බෙලෙක් සද්දෙන් බයිල කියන සුනිල් පෙරේරාගේ පුතා නේද කියලා හිතන්නත් අමාරුයි. ඒ ගයන් කියන්නේ සුනිල්ගේ ඔරිජිනල්ම පුතා තමයි. සුනිල් පෙරේරා ලාංකීය සංගීතයේ තිබු සලකුණ නොම කෙනෙක්. ඔහුගේ ගීත කලාව සමාජයේ අහුමුළු සිසාරා ගමන් කරන නිසා වෙළඳන්වීම් වලටත් සුනිල්ට තියෙන්නේ ලොකු තැනක්. කොහොම වුණත් තාත්තා තරම් විශාල වපසරියක ශ්‍රාවකයෝ පිරිසක් නැතත් වෙනමම නමක් හදාගන්න ඩැඩි බෑන්ඩ් එකත් එක්ක ගයන්ට හැකියාව ලැබුණා. රයිනි චාරුකා. මගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නයි යනුවෙන් රූකාන්ත දුව වෙනුවෙන් ගැයුව ගීපදවලක අවසාන කොටසක් තියෙනවා. ඒ රයිනි චාරුකා දුව අද චන්ද්‍රලේඛාගේ කටහඬින් ගීත කලාවේ ඉදිරියට ඇවිත් ඇගේ ගීත ඒ කාලේ රූකාන්ත චන්ද්‍රලේඛා ගයපු ගීත වගේම ජනප්‍රිය වුණා වගේම ප්‍රසිද්ධ වුණා. අදටත් මුළු පවුලෙම ප්‍රසංගයක් කරන්න පුළුවන් ලාංකික පවුල් අතර රූකාන්ත චන්ද්‍රලේඛා සහ රයිනිගේ පවුලත් ඉදිරියෙන්ම ඉන්නවා. අමල් පෙරේරා. මල්පිටමල් සැලෙන දිගු මාවතේ ගීතේ ගායනා කරන සමය වෙනකොට අමල් කියන්නේ ගුවන් විදුලි යුගයේ ජනප්‍රිය තරුවක් වුණු මර්වින් පෙරේරාගේ පුතා කියලා දැන හිටි අතලොස්සක් විතරයි. දැන් අමල් තමන්ගේ පියාවන මර්වින් පෙරේරාගේ ගීතත් මනවින් ගායනා කරනවා. එහෙත් තමන්ටම කියලාත් ගීත තියෙන අමල් ඒ තුලින් සෑහෙන ජනප්‍රියත්වයක් මීට වසර කිහිපයකට කලින්ම අත්පත් කරගත්තා. කුකුල් කේන්තිකාරයෙක් වන අමල් කොස්ගොඩ සුදු කැස් බෑවා නැතිවීම වැනි සිද්ධි හරහත් මාධ්‍ය අවධානය දිනාගත්තා. ඒ වගේම තමයි මේක දැන් ඊළඟ පරම්පරාවටත් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අමල් පෙරේරාගේ පුතා වෙන නදීමල් පෙරේරාත් නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වෙලා හමාරයි. කවින්ද්‍යා අධිකාරී. කවින්ද්‍යා කියන්නේ ජනප්‍රිය ගායක යුවලක් වන අතුල සමිතාගේ ආදරණීය දුවනිය. ඔවුන්ගේ ආභාෂයෙන් ගීතයට පුංචි කාලේ පටන්ම හුරුණු කවින්ද්‍යා දැන් නම් තමන්ගේම ගීත ගයන තරුණ ගායිකාවක්. කවින්ද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුණා. සමිතාගේ ගීත රසක්ම තිබුණා තමන්ටම කියලා අලුත්ම ගමනක් යන්න හිතපු කවින්ද්‍යා ඇගේම ගීත ගායනා කළා කලාලොවි වෙනස්ම නමක් දිනාගත්තා. ගයන් ගුණවර්ධන. ගායකයෙක් විදිහට සමාජගත වුණු ගයන් දැන් නළුවෙක් හා නිවේදකයෙක් විදිහටත් අපිට දකින්න ලැබෙනවා. ඔහු මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 අවුරුද්දේ. ඊට පස්සේ ඔහු වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඉතින් මේ ආදරණීය කලා ශිල්පියත් කලාවට ඕපපාතික කෙනෙක් නන් නෙමේ. ඔහුගේ පියා කවුරුත් ආදරය කළ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනය. නුවන් ගුණවර්ධන කිව්වහම ඒ හඬට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඒ තරමටම ඔහුගේ හඬට මිනිස්සු ආදරය කළා.
ගයන් මේ වන විට ඔහුගේම කියලා ගීත 30ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ තාත්තගේ ගීත 4කුත් ඒකට අයිති. ටෙලි නාට්‍ය රංගනයේට වගේම රූපවාහිනී වැඩසටහන් වලටත් රූපවාහිනී නාලිකා කිහිපයකම නිවේදන කටයුතු සිදු කරන ඔහු මේ සියල්ලත් එක්කම ජනප්‍රිය වුණා කිව්වොත් හරි. ඉෂාරා අතුකෝරළ. ඉෂාරා අතුකෝරළ කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන ආනන්ද අතුකෝරළයන්ගේ එකම දියණිය. එතුමා රංගනය කළ නිර්මාණ ගණනාවක් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳගත් නිර්මාණ. ඉතින් ඔහුගේ ඒ අපූර්ව රංගන විලාසය ප්‍රේක්ෂකයන්ට ඔහු කෙරෙහි ඇල්මක් ඇති කරන්නට හේතු වෙනවා. ඉතින් ඒ ප්‍රවීණ රංගන ශිල්පියාගේ එකම දියණිය ඉෂාරා අතුකෝරළ කියන්නේ කලා ශිෂ්ටියට හිතවත්කමක් දක්වන කෙනෙක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවකුත් වෙනවා. පහුගිය දවස්වල අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍ය සචිනි විදිහට ඇය අපි අතරට ආවා. ඒ වගේම ස්වර්ණවාහිනී කොපි ස්ටුඩියෝ හා හදරදිපේ නිවේදිකාවක් විදිහටත් ඇය වැඩ කටයුතු කළා. සංගීත් සතරසිංහ. සංගීත් සතරසිංහ කියන්නේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත යෝන් පරපුරේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. සංගීත් සින්දු කියන රංගපාන YouTube කරන නිසාම ඔහු ගැන වැඩි වැඩියෙන් කතා බහ වෙන්න පටන් අරන්. සංගීත් සතරසිංහ කියන්නේ අපි කාගෙත් ආදරේ දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන සුරන් සතරසිංහගේ එකම පුත්‍ර රත්නේ. ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම රංගන ශාස්ත්‍රය තුල මහගු මෙහෙවරක් සිදු කරන අතරම ඔවුන්ගේ ආභාෂය නිසා සංගීතත් තාත්වික රංගන හැකියාව පිහිටලා තියෙනවා. ඔහුගේ පියාවන සුරන් සතරසිංහ බොහෝ විනෝදකාමී ජවනිකා ඇසුරෙන් රසිකයින්ගේ නොමද ආකර්ෂණයට අතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංගීත්ගේ අම්මත් ඔහුගේ පියා වගේම විනෝදකාමී ජවනිකා තුල රංගනින් දායක වෙනවා. මේ දවස්වල නම් ඉතින් සංගීත ගැන ගොඩක් අය කතා වෙන්නේ දිනිති වල්ගමගේත් සමගින් විවාහය අතළඟ නිසා. සමීර ඉරියගම. සමන්ත ඉරියගම කියන ඔහුව ඔබ හඳුනගන්නේ දෙවෙනි නිමි මිලාන්ගේ චරිතය නිසා. සමීර කියන්නේ කලාවට ඕපපාතික චරිතයක් නෙමෙයි. මේ වෙන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සමීරගේ පියත් කලා ලොවේ ජනප්‍රිය තරුවක්. ඔහු ශාස්ත්‍රයේ අධ්‍යක්ෂින් බහුල ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන හේමන්ත ඊරියගම මහතා. ඉතින් අපි අදත් ඔයාලට අරගෙන ආවේ අපේ කලා ලෝකේ දෙවන්ත තරු කිහිප පළගිනම ආදරණීය දූ දරුවන් ගැන තොරතුරු ටිකක්. ඉතින් මේ ලයිස්තුවට එකතු වෙන්න පුළුවන් තවත් අයගෙන් තොරතුරු ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.